යානක පිතිකරුවා ඉදිරියේ භයානක පන්දුවන් එක් සූදානම් ප්‍රථම පන්දුවේ ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. පන්දුවක් ක්‍රියාත්මක කිරීම සඳහා වේග වැඩි කරමින් එල්ල කරන පන්දුව හිතෝදිනේ හරස සිල්ලා විනිසකාරයා පසු කර වේල ප්‍රථම පන්දුර වේගවත් පුල් පාරක් එල්ල කරවා ධනුෂ්ක සම්පත්ගේ පිටෙන් අලංකාර පන්දු පාර ඩීප් මිඩ් ටිකට් කලාපයේදී ලින් ශාලික ප්‍රථම පන්දුවට විශිෂ්ට පන්දු පහනක් ආනිසක වශයෙන් මනුවා නැවත ජීවය ලැබුණු කණ්ඩායමක් ලෙස කිරීම සඳහා අප විස්තර විචාරය ගෙන දෙසින් රයිට් හා මෝදවික ආකාරයෙන් දිව ගොස් ධනුෂ්ට සම්පාටනීව පාන්දුයක් යොමු කිරීම සඳහා හොඳ පාන්දුවක් මැනවින් පාන්දුව යොමු කළා. නැවත පැමිණීම අතිශයම සාර්ථකයි. ධනුෂ්ට නාවිට ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ලකුණු තත්ති වෙනසක් නැහැ. ලකුණු 6යි දැන් යාලිත් සූදානම්. ධනුෂ්ට සම්පාටනීව පාන්දු යොමු කිරීම සඳහා කනිෂ්ක පාසු පාදේ පොල් පහලකට වෑයම් කරේ පාන්දුව ගමන් කරනවා. රිෆයිල් එක දෙසට තරම් සාර්ථක පහරක් නොවේ. පිටේ යටාග්‍රේ දාවටේ පාන්දුව රිෆයිල් එක කලාපේ සිටිය අධිෂ්ඨක අධිකාරී ගාදිෂ්ඨක අධිකාරී පාන්දුව රැකිරීම සඳහා සූදානම්. කනිෂ්ක මේ පාන්දු හතර බැගින් නවන පාන්දු ආරතොරකට සීමා කරන තරගයක් දාවර ක්‍රීඩාලෝ ලීතතුනේ ධනුෂ් සමීර සාදරු ආඩරේව දෝරලා පාන්දුවක් නොපදිත පන්දුව හයි ෆුල් ටොස් පන්දුව දාර්ශනීය පුල් පහලක් එල කරනවා. ලාක්කුරු දැන් 13 දක්වා වැඩි කර ගන්නවා. ප්‍රධාන ලාක්කුරු පූර්ව ලාක්කුරු 13යි. දාබර ක්‍රීඩාලෝ ලිහිතතුනි ලාක්කුරු 13යි. කිසිදු කරුල්ලක් බඳන වැඩිපත පන්දුව සම සූදානම් ප්‍රථම අවසන් පූර්ව තරගයේ කාසියවාස සූදානම් පන්දුව යොමු කිරීම සඳහා දානුත්ක සම්පාට එරීව කලක් දානාරී පන්දුව යොමු කිරීම සඳහා රයිට් ආමෝද විකට ආකාරයෙන් දානුත්ක සම්පාට එරීව පන්දුව කොඳ පන්දුවක් මනවින් පාන්දුයි කම කරා යකලෙන් තෙදසටයි පාන්දු යොමු කළේ දාබර ක්‍රීඩාලෝ ලිහිතතුනි පහලයි. රශ්මිසා ගයන් දිස්ත්‍රික් අධිකාරි තමයි ලංකාව වැඩම කණ්ඩායම ගන්න නියෝජනය කරපු ක්‍රීඩකයන් දෙදෙන අධිවේර පාන්දුක් එල්ල කිරීම සඳහා දානුෂ්ක සම්පත් දිනේ පාර ලෙස නම් කළ හැකි අති විශිෂ්ට ආකාරයේ ස්ක්වාඩ් රයු පන්දු පාර එල්ල කරනවා. ස්වීප කවසාරි පෙක්ස්ට්‍රා කව කලාපොල ඩීලින් අති විශිෂ්ට පන්දු පාර දානුෂ්ක සම්පත්ගේ එම ලකුණු අය සමගින් කණ්ඩායම මුල් ලකුණු තත්ත්වය ලකුණු 19 දාන් පාන්දු තුලයි අපරාදි සිරිනී ලාකුණු තාත්තේ ලාකුණු 20යි දාබර ක්‍රීඩාලෝලී හිතතුනි ලාකුණු 20යි ප්‍රධාන ලාකුණු පූර්ව සුදානම් ගයා දිස්ත්‍රික් අධිකාරී ටෙරේ දාර්ශනීය ලොෆ්ට ඩාබ්‍රයි පහරා කෙල කරනවා. හොඳින් පාන්දු යොමු කළාද මේ ප්‍රතිකරුවාගේ තිබෙන දක්ෂතාවය මනවින් විදහාපාන පහරා කෙල කරේ. ඒ ලාකුණු 6ත් සමගම ලාකුණු තාත්තේ ලාකුණු 26 බවට පරිවර්තන වෙන විට විචාරක අසුනේ වෙනසක් සිදු කරමින් මාරාධනා කරනවා මාගේ ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක බලෝ බල්බට අතිවිශාල පිරිසක් මේ තරග මාලාව නරඹන අයුරා දක්වා ලැබෙනවා. හවුංගල්ල රාජපක්ෂ ජාතික පාසල් ක්‍රීඩා පිටියේ පිට පරිමේන් කඩල රකිඩ අතර ඉලීමක් කරනවා. මිනිස්සුරු නියඩයි තාබර කඩාලෝ දීතව තොඩි බාලව කාතිකාවක නියලෙනවා. දයාද කරන ලද කඩකියා දානුෂ්ක සම්පත් සුදානා පාන්දුව පිළිගන්නට නැවත සුදානා පාන්දු යොමු කරන්නට වර පාරක් ඉල්ල කරන තරම යෝකලෙන්ති පාතිත කළද පාන්දුව ලකුණයි. දෙවන ලකුණ කරා පැති මාරු කර ගන්නවා. අන්තිය හිමි කර ගන්නවා දානුෂ්ක සාපා දෙවන ලකුණ කරා. මා පසුගිය 22 වන දින දුටු අසන්ත ජයසීන නෙවේ අද දිනේ දක්වා ලැබෙන්නේ වාත් පසිම වෙනස් වී තිබෙන ආකාරය ඔහුගේ කෝණ කාලය ගත කරන ආකාරය දක්වා ලැබෙනවා. දාබර කඩාලෝලි තවතුනේ දිව්‍යනවා තමගේ සීමා විසිට ආසේල පාද යොමු කරන්නට එවරස් සාර්ථක පාන්දුවක් කියා බලමු. විනිශ්චකාර බවතාඩියදයි දුවත්තී තැබි යාම සාර්ථකව සිතුවෙන ආකාරය දක්වට ලැබෙනවා. දාබර කඩාලොලි තුමතුනි මුලක්කුණු සංඛ්‍යාව ලකුණු ලකුණු 31යි. ලලා කුමාරසිරි මේ කඩලු රකින්න දනුෂ්ක සම්පත් සමගේ සුපර් පැෂන් ඉනි ආරම්භ කළද කඩකියා ප්‍රථම පාදුවේ ද පාරා කෙල්ල කරනවා. ඕඩ පාදුව තුරුල් කර ගන්නවා. මොමා රාශික් ලාප් සිට දහබර කඩාලුලි තවතුනි පළමු විකට් අබිද වැටෙනවා. මන්ද මේ වකවානුව තුල මේ සිටින දවිග කඩකියා නුවන් ශාලික කුමාරසිරි සයන කුවේර කොට ඉනි මාරාම්භ කළද කඩකියා දැන් සුදානක පාන්දු යොමු කරන්නට වාමතින් පිත්තාසුරණ කඩකියා දුලාෂ් පාන්දුව පිළිගානේ. එවර සාර්ථක පාන්දුවක් ඒක්මා ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. එබ ලකුණ සමගින් ලකුණු ලබාගෙන ආරම්භ කරනවා කුමාරසිරි. ආබර කඩාලොලි තවතුනි දැන් බලපිටියේ සිට ඇතම් සතයන්තවල කොළඹට ක්‍රිකට් ගන්නට යන කඩකියා පාරෙල්ල කරනවා. තුලාෂ් ටීම් මෙඩික ඩියලින් විශ්වාසනීය හයේ පහරක් අන්තර්ගත කරනවා. දහබර කඩාලොලි තවතුනි එබ ලකුණු හයක් සමගින් මුලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් ලබාගෙන සිටිනවා. ප්‍රථම
පන්දු වාරය නිමාව දක්වතුනි. දැන් සුදානා වානි අත දින අත්ල් බැඳගෙන තිබෙන ආකාරය දක්වලා පිටවා සුදානා මොහමත් මාදවේගී පාදිය ආවනා මොහමඩ් ආමි ටෙරීබ තරම ලෝ බෝල්ඩර්ස් පාදුව ෂෝට් ලෙග් ලෙස් දෙසින් ලකුණු හතරක් බවට පරිවර්තනය කරනවා සාර්ථකයි පාදු ස්ථානගත කිරීම ඉතාමත් හොඳින් පාදිය ආවනා සුදානා මාණ්ඩි පාදිය මු කරානට අවුංගල් රාජපක්ෂ ජාතික පාසල් අන්තිම දාබර කඩාලුලි තව තුනේ වර සාර්ථක පාදුවක් ඉතාමත් හොඳ පාදුවක් කොප්ස්ටා පෙදසි මද අතෙන් පාදුව මාරික ලොගන් සමීර සඳරුවා ලොගෝ අශානීල් කළු ආරචි සිප කව එක්ස්ට්‍රා කව මම ආශික් පාදුවක් කින ආකාරයක වර පාරා කෙල කළුවා දවන්ත හයේ පාරා කන්තර්ගත කරනවා ජයසේන දාබර කඩාලුලි තව තුනේ එම ලකුණු හයත් සමගින් උඩ ලකුණු සංඛ්‍යාව ලකුණු 19ක් ලබාගෙන ලකුණු මුනි තරඟ ක්‍රියාත්මක කරන්න මා හිතන්නේ පන්දු සංඛ්‍යාව අඩු කර තිබෙන්නේ පාකි උණු 13 ඉලක්කය මේ පන්දුව කණ්ඩායම් දෙකටම එකලෙස වැදගත් මේ පන්දුව තුලදී ජයසේනට පුළුවන් නම් හිතෝතුනේ තමාගේ කණ්ඩායමේ බලාපොරොත්තු ඉරණංගීමට ඊටමත් විශිෂ්ට තත්ත්වයක් වුණාට කිසිදු සැකයක් නැහැ හිතෝතුනේ අපගේ මිත්‍රයා මයිදනේ ප්‍රවි වික්‍රමදාරි මා බලාපොරොත්තු සිටියා හිතෝදිනී සුපර් ප්‍රෙෂන් කණ්ඩායම අද දිනේ උදී පන්දු රකින් ස්ථානය ඔතුරුල බුල්ඩෝස් පන්දුව ගෙලවන්නේ බල ප්‍රයෝජන ලබා ගන්නවා ලකුණු හයක් ලබා ගන්නවා ඒ අස්සා ජයසේන මයිදනේ ආරයි කන්ස්ට්‍රක්ෂන් කණ්ඩායමේ බලාපොරොත්තු ලඟනවා දැන් පන්දු 4යි ලකුණු 7යි ඉලක්කය අතිශයින්ම තීන තරගයක් වට පරිවර්තනය වෙනවා දාබර කඩාලුත්ව සුපර් දර්ශන බලාපොරොත්තු මල්පල ගන්නවා අවිද බලාපිටිය බලපිටියට නාකම් කියන කඩකියා බලමු මේ තීරණාත්මක තරගය තුළ කොමකින් කොමක් සිදු කර අවිද පාරා කෙල්ල කරනවා අර ඇස්ලි පාර ෆයිනල් එක දෙසට වාන පාන්දු වරක් ගන්නවා සුරේ කේටි ආරච්චි එක් ලකුණකින් සෑයීමකට පාත් වෙනවා මූණ පොතේ තරග නරඹන අපගේම ප්‍රේක්ෂකී දවතු තවත් කෙනෙකුට මේ නරඹන්නට ෂෙයා කරලා නරඹමු ඔබ තනියම මුක්ති විඳ ආබර කඩාලෝලි තවතුනි ඒ කාරණය මා විස්තර ਵਿਚාරයේ තුට සංවේදීම කාරණයක් ද ආබර කඩාලෝලි තවතුනි ද සුදානම් පාන්දු යොමු කරන්නට මම ආශික් අප විස්තර ਵਿਚාරය කරන අන්තිම පාද යොමු කරන්නට සුදානා මානේ ආශාන් ජයසේන සුදානා පාරෙල කනවා දීප් මිටිකට දෙසින් තරගේ ඡය ගන්නවා දහබර කඩාලෝලී තව